බරක මම පිට අවුරුද්දු දෙදාස් දෙකේවාගේ දෙදස් දෙකේවාගේ මම එකලේ නවිනි අරණසේ නාසනය ඇත අපේ ගෙදරින් දාානයක් කරනවා ඒ අන ගමන් නවිනි යන ගමන් මහම වුුණ අසකුවට ගියා පොල්ගා වෙලා යදොර කිරිබාදොර ඥානනන්ද ස්වාමින් වහන්සේ ඇවිල්ලා මාත්ක කතා කර කර හිටියා කතා කර කර ඉන්න වෙලායදන් වහන්සේ මටකිව මේ ස්වාවිනාාන්ස මෙහිතාව විශවවිද්‍යාලයකින් දේශනයකට මට ආරාධනාවක් කරන්න නමුත් මටයිදාට අන්ඩ විදියක් නෑ පස්සේ මමකිව්වා මෙම නවින අරණ්‍ය සශේනාසනයකිල් අරණ සේාසනයක් මැලිසිරපුර තියෙනවා එහෙට යන්ඩ හැබැයි හෙට ගියාට පස්සේ උන්වහන්සේගේ ඔගොල්ලන්ට ගණ්ඩ තියෙන්නේ මගෙන් බනක් හලයමක් ගන්නවනං ඊට වඩා ගොඩාක් දේවල් ගණ්ඩ තියෙනවා වඋහස ඉරියාව්ව උන්හන්සගේ ඇවතුම් පැවතුම් වන්වහන්සේ කතාබස් උන්වහන්සේ ගමන බිමන මේ හැමදයක ඔබ ඔගොලන්ට ලොකූ දෙයක් ගණ්ඩ තියෙනවා ඒ ගැනීමට හැකියාව ඇතුව ගිල්ල උන්හසසිට අරාධනා කරන්න කියල කියව කියල මට අදවාගේ මතකයි කිිරිබදුර ඥාණන්දස්වාමන් වහසේ මටහොම ප්‍රකාශසක මම කියනට අඩ හොදයි ඉහෙම කියන එක නද තකට අඩ හොදයි මඩිහ මහනායක ස්වා මන් වහසේ කියලා තින්ෙන මම් පොතකම දැක්කා ලංකාවයි භාවනා කර්මස්ථානා චාරෙන් වහන්සලා බොහෝ ඉන්නවා නමුත්ඒේ සියලු දෙෙන ආතුරින් ම පලවෙනි අංකේහිලා සාලකන්නේ නවනි්‍ය අරිදම්ම ස්තවීරයෝ කියලා. ඉති එනිසා ඒ විදියට ගත්තරහසේ විනීතා ඒ හික්මීීම දැන් අපි කෙනෙකුට සැරට කතා කරනවා. හැබැයි. ුදයොත්තමයන්හන්සේම කතා කරන්නේ නැ තියක අපේ චරිතවල වීඩත්වය අපි සමට සැරට කචා කතා කරනවා සමාටැන් ම ස්වයේ ෙමේ කත්වවා දම මේ බණ කියන කොට සමාට කෙනෙ කොටේ වගේ තිේනට පුළුවන් ඒ මගේ ස්ොරය මගේ ශෛලියය මට අධ්‍යෙක පාතරතියාගෙන මී සැරේ මටම මට මගේ ශෛලියක් නෙම ඒක නිසාද සමාටලට සමාරු කියනවා මේ තරහෙන් කතා කරවාගේ තරහෙන් බන කියනවා අය තරහ ඇ සාමාන්‍ය දශනයක් කරනොටත් මං සමට කෙනෙකොට ඒ වගේ දැනොයි. ඒ එකක කරද න ඇති මගේ කක්ුසල කරන පායක් ව ම ඉතින් කොම කරත් ඇතැම් කනකොට රහ කතා කරනවාගේ දැනවා කියල සමාරු කියනව කොටගේ මට කර දෙයක් නැහැ. ඇද නිසා ඒ කියන හික්මීීම බවති හරි හෙලයි. විසාරදා විසාරධත්වය. පිරිසක් අතරට යන්්ඩ සීලාදියෙන් චෝදනාන නඇත් නං. ඒන ප්‍රධානකාරණය කියනව එකකාල දැන් පත් පිළිවෙෙත් මමදිනෙක්ම කළ යුතුෙන මෙහෙමයි කියලා තැන් නව නැරිද අනුනායක ස්වාමන් වහන්ේ ල්දුවේ මූලස්ථායිනකට පට මතකයි අර මහ පාරක්තියෙන වනේ සේනාසනය දානශලාව චෛත්‍යාදිය සහ කුටිසේනාසන එළ දෙපැත්තකට බෙදෙනවානි ඔය තියෙන මැද පාර එකකාලේ පැටිපාරතිබන බොරලු පාරතිබුණේ ඔය කෝම් පාර ස්වාමින්න් වහන්සේ අමදින අපි දන වලඳදල දාන සාලාල ඳල කුටියට න්ටේනකොට අපේවත කරල ස්වාමීන් වහන්සේ ගාථ ස්‍යායනා කර කර බුදු ගුණ කියකි අර පාරොක්කෝ මදිනු. දැ ගොඩක් කලාවට ලොකු හාමුරු නායකහාමුදරු විහාරාධිපති හා මුදුරුවෝ කියනකොට ඒ අත්හල යුතුවයි කියල සමාරෝධවයට අත්හරන්න ප්‍රවණතාවක්තිය නෝනි එහෙම නෑ දැ බුද්ධ වන්දනාවට සමාරට එකතු වෙන්නේ. හර්තන්ලද ඩිහිටියව නැතුව අනිත්්‍යයන නීතට යන්නන්නේ නීතියක් දාලා තියනවා. එහෙම නෑ උන්වහන්ේ තම ඉස්සරලම යන්නේ. එනිසායිඒ චරිතවල හරි වෙනස් ගති ලක්ෂණය කැනෙ හොඳ පැත් පුංචිද ලොකුද කියලා දෙයක් නැැ. ධර්මාන කෝල පැත් ලොකුද පුංචිද කියර හැම දෙයක් ඇත් නෑ ඒ හැම කුදු මහත් කුසලක්්‍රියාවක්ම පුුණ්‍යයක් ක්‍රියාවක්ම අපට අවශ්‍ය කරනවා. චරිතවල ලක්ෂණ. ොද රස්වත අදැකීම් කියනවා. දවසක් කියනවා ගල්දූ අරන් එසේ නාසනේ මූලස්ථානේ හතර දෙනෙක් එකතුවෙලා ලොකූ ලිදක් අපපනවා ලිද කපනකට ලින්ද ඇතුල ඉන්ඳලලා මේ හන්ට හොඟගක්කයි කෑම තියකයි මොම කියල දෙන්නේ ලිඳ කපනකොට දැන් අඩි ගානක් කපාගෙන කපාගෙන වල පහලට ගිහිල්ලා තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් හොයි ඇතුල ඉන්නවා. උඩත් කීප දෙනෙක් ඉන්නවා. දැ සෑහෙන ගක් හම්බු වෙලා දැගේ ගල ගෝනියකට වගේ දාලා දැන්ෙකු උඩට අදීනව හතර කොනෙන් ලනු ගැටගාලා ඇයි උඩට අදීන කොට ඔහමරි උඩහිටපු කට්ටිට ඇද ගඩ බෑ දැග තොට වාරු නෑන කොමත් පහලට ආහවුයවන් හිෙමි සැරේ දැන් ලොකු අවධානමක් ඉටවස් එක පාකම දැස්වාමන්හසේ වෙලා සක්මන් කර කර ඉඳරතියෙන්නේ එක පාර්කරම කියල ස්වාමීන් වහන්සේ මේ කියව්වා කියපු ගමාන් ස්වාමීන් වහන්සේ ආව දකුණු කකුල ස්සරහට තිබ්බ අධදකට මෙහම කරල ඩුග්ගාල ඇදළ ගත්තා එදා තමයි ස්වාමන් වහන්සේ කොන්ද ඇමැට් වෙලා තියෙෙන අපවත් වෙන තාක් එක තිබුණා වාහනක වුණත් යනකොට වෙන මාසනයක් ස්ට්‍රක්ච සැකිල් හදලා ඒ එක උඩන් දෙගෙන තමයි ස්වාමින්නාන්සේ වඩන්නේ ලොක කාක ශක්තියක් වගේ රසවත් සිදුවම් ස්වාමි වහන්සේ කියනවා තව දවසක් වුණ මුූලස්ථානද මෙහෙම දෙයක් ස්වාමින් වහසල කට්ටියයක් එකතු වෙලා තෙලක් හිදිිනවා බොහම ග්‍රිශ්මි තියන දවසක අව පාලා තියෙන දවසක දවල කාලේ රෑ දවළ කාලේ දොලහට එකට දෙකටවාගේ තෙලක් හිදිිනවා එක අමනුස්ස බලවේගහම දුරකිරීමට හේතුවෙන තෙලක් හිඳිනවා දැත් මේ තෙල හිඳනකොට අරිදම ස්වාමීන් වහන්සේට වඩා වැඩි හිටි ස්වාමිහසල කට්ටයක් එකතුවෙලා ස්මික කරන්නේ එහෙව කරනකොට කොමරි දැන් අව්ව පායල ඇතියේදී අකුණ පුර පුර පුදමමා වෙනස්සුනල පරිසරේ එක අව්ව පායලා අකුණ පුරනවා එක අමනුස්ස බලවේග භූත බලවේග තියනවා. එදි කොහම එතහිට ස්වාමින් වහන්සේ තැති අර ගෙන චක්කතයක් භයක් ඇති වෙලා තියෙනවා. පස්ස එතන ඉඳලා තියනවා නව නිරිදම ස්වාමන් වහන්සේගේ ගරුවරෙක් මගේත් ගරුවරෙක් මහකුමොක්ක උත්තරව ස්වාමන් වහන්ස පසේ උන්වහන්සේ කියලා තියෙන අරිදම්ම ස්ටන්ඩ කියේවන කතන සූත්‍රයකයි උන්වහන්සේට හෙනයක් පොළුවට පාත්වුණ උන්වහන්සේ ගණන් ගන්න නෑ එක්ක එන්න කියලා. පස්ේ කාවලු මට මේක කිය උතරවන්ස්වාමන්හන්සේ. එක්කාවට පස්සේ උන්වහන්සේ අධ දෙක මෙම තියාගත්තලු යානී දභූතානි සමාගතතානය බුම්මාණයවා නිවාන්තලක්කේ පටන් අරගන හොමරයට තෙල හින්දිල ඉවර වෙන කාම ඇස් දෙක පියාගෙන ප්‍රථන සූත්‍රය දේශනා කරලා. සධ්‍යායන කර. මොකත් බලපයිම ඇවලා නැහැ. පස්සේ මම ඕක දැ මටකිවේ ස්වාමහස ස්වාමන්හසේ ගුරුවරයනනි. පස්සේ මම මම දවසක් ස්වාමිාන්ත්‍රය තෙල් සම්භානය කරන ගමන් ඉන්න ගාමමම එහැවවා සෑහනස මේ වගේ සිදියයක් කුුණාද උත්තරවන් සෑන්සලා ගුණානන්දස සන්සල ඉන්න අතරතුරදදි ගල්දුව කියලා. ක ඔහු හෙම දෙයක් කුණා තමයි. උාහසල සෑහන් භයන් භයන් හිටියේ වෙලාවෙ ඇැතිගැන්මක් ඇති කියලා ම සිදියක් උුණා තමයි කියලකිවා. ඒවගේ හරි රසවත් සිදුවම් තිෙන එවහාරි අර ධරමයෙන් බොහොම සන්නදධ්‍යවෙච්ච ජීවිතයක තියෙන සුවිශේෂී ලක්ෂණ. එකේක පැතිකඩ වලින්ඒ ඇන්නේ නව නැරි දමන් ුනායක ස්වාමින්න් වහන්සේගේ චරිතය අලලා මට ඔන්නම් පැත්තුුණහතරක බණක් කියන්න පුළුවන්. එච්චර අපි ළඟගින් හිටපු නිසා හොඟක් දේවල් දන්නවා සමහර දේවල් දානා ලොකුස්වාමින්න් වහන්සේ කියල දීලා තියෙනවා ැ උත්තරන්සන් වන්සේ කියනවා කාලේ නම අරිදමායතුන්ට උගන්නන්ට දෙයක් නෑමට ඉස්සරල දවස උගන්න දේ දෙවින්දශනට ඔක්කොම කටපාක් ඉතින් මං මොනෝ දුගන්ම උගන්නන්ට දෙයක් නෑ කියලා